ආයුබෝවන් අපි අද සාකච්ඡා කරන්න යන්නේ මානව රුධිර සංසරණ පද්ධතිය පිළිබඳවයි මේ යටතේදී මානව රුධිරයේ ස්වභාවය හෘදය සහ එහි ක්‍රියාකාරීත්වය වසා පද්ධතිය සහ රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝගාබාධ ගැන සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා රුධිරය මානව දේහය තුළ විවිධ ද්‍රව්‍ය පරිවහනය කිරීම සඳහා විශේෂණීය වූ තරලමය සම්බන්ධක පටකයක්. මෙය රතු පැහැයක් ගන්නා අතර රුධිර සාම්පලයක් කේන්ද්‍රාභිසරණයට ලක් කළ විට පැහැදිලි ස්තර දෙකක් හඳුනා ගන්න පුළුවන්. ඒ තද පැහැති ස්තරයක් සහ ලා පැහැති ස්තරයක් ආකාරයටයි. තද පැහැති ස්තරය රුධිර දේහාණු වලින් සමන්විත වන අතර ලාපැහැති කොටස රුධිර ප්ලාස්මාවයි. රුධිර ප්ලාස්මාව ලා කහපැහැයක් ගන්නවා. මෙම රූප සටහනෙන් එම කොටස් දෙක තවදුරටත් පැහැදිලි වෙනවා. රුධිරය තුළ රතු රුධිරාණු, සුදු රුධිරාණු, රුධිර පට්ටිකා ලෙස දේහාණු ආකාර කිහිපයක් හඳුනා ගන්න පුළුවන්. මෙම සටහනෙන් රුධිරයේ ස්වභාවය ගැන ඔබට යම් අවබෝධයක් ලබා ගැනීමට හැකි වෙතයි අපි බලාපොරොත්තු වෙනවා. අපි දැන් රුධිරයේ අඩංගු විවිධ කොටස් ගැන අවධානය යොමු කරමු. රුධිරයේ අඩංගු ප්‍රධාන දේහාණු වර්ගයක් වන්නේ රතු රුධිරාණුයි. මෙම රතු රුධිරාණු තුල නියෂ්ටි නොමැති අතර ද්වි අවතල හැඩයක් ගන්නවා. රතු රුධිර සෛලයක ආයු කාලය දින 120ක් පමණ වන අතර රතු ඇට මිදුළු තුල නිපද වෙනවා. දින 120කට පසු මෙම රතු රුධිරාණු අක්මාවේදී සහ ප්‍රීහාවේදී විනාශ වෙනවා. රතු රුධිරාණු තුල හිමොග්ලොබින් නම් ශ්වසන වර්ණකය අඩංගු වෙනවා. මෙම ශ්වසන වර්ණකය සමග ඔක්සිජන් බැඳි ඔක්සි හිමොග්ලොබින් නම් සංයෝගය සාධනවා. සුදු රුධිරාණු රතු රුධිරාණු වලට වඩා ප්‍රමාණයෙන් විශාල වෙනවා. රතු රුධිරාණු මෙන් නොව සුදු රුධිරාණු තුල නියෂ්ටි පවතිනවා. සුදු රුධිරාණුද ඇට මිදුළු තුල නිපද වෙනවා. රතු රුධිරාණු වලට වඩා සුදු රුධිරාණු අඩුවෙන් රුධිරයේ පවතිනවා. ඒ අනුපාතයක් ලෙස රතු රුධිරාණු 600කට සුදු රුධිරාණු 1ක් පමණ වෙනවා. රුධිරය තුළ සුදු රුධිරාණු වර්ග දෙකක් හඳුනා ගන්න පුළුවන්. ඒ කණිකාමය සුදු රුධිරාණු සහ කණිකාමය නොවන සුදු රුධිරාණුයි. කණිකාමය සුදු රුධිරාණු ලෙස නියුට්‍රොෆිල, ඊයොසිනොෆිල, බේසොෆිල යන සුදු රුධිරාණු වර්ග හඳුනා ගන්න පුළුවන්. එම රුධිරාණු වර්ගවල රූප සටහන් මෙහි දැක්වෙනවා. කණිකාමය නොවන සුදු රුධිරාණු ලෙස මොනොසයිට සහ වසා සෛල හඳුනා ගන්න පුළුවන්. මානව දේහය තුළ රුධිරය විශාල කාර්යයක් සිදු කරනවා. අපි දැන් රුධිරයෙන් ඉටුවන එම කාර්යයන් මොනවද කියලා අධ්‍යයනය කරමු. රුධිරය මගින් විවිධ වූ ද්‍රව්‍ය දේහය තුළ පරිවහනය කරනවා. ඔක්සිජන්, කාබන් ඩයොක්සයිඩ් වැනි ශ්වසන වායුත්, ග්ලූකෝස් වැනි ජීර්ණ පල සහ යූරියා වැනි බහිස්රාවි ද්‍රව්‍යත් ඒ අතර වෙනවා. අපගේ දේහය තුළට විවිධ වූ ආගන්ත්‍රික ද්‍රව්‍ය ඇතුල් වෙනවා. එම සමහර ආගන්තුක ද්‍රව්‍යවලට විරුද්ධව ක්‍රියා කර දේහයට ආරක්ෂාකාරී කාර්යයක් රුධිරය මගින් සිදු කරනවා. මේ සඳහා විශේෂයෙන් සුදු රුධිරාණු වැදගත් වෙනවා. එවගේම රුධිරය මගින් පටක සහ අවයව අතර රසායනික සමායෝජනයත් සමස්ථිතියත් පවත්වා ගැනීමට දායක වෙනවා. මේ පිළිබඳව ඔබ සමායෝජනය සහ සමස්ථිතිය යන කොටස අධ්‍යයනය කිරීමේදී වැඩිදුරටත් හදාරනවා. රුධිර සංසරණ පද්ධතියේ වැදගත් ව්‍යුහයක් වන්නේ හෘදයයි. දේහේ පුරා රුධිරය බෙදා හැරීම සඳහා අවශ්‍ය බලය ලබා දෙන්නේ හෘදයයි. ඔබට මෙම රූප සටහනින් දිස්වන්නේ
මිනිස් හෘදයක ව්‍යුහයයි මේ හොඳින් අධ්‍යයනය කිරීමේදී හෘදයේ දෙසට රුධිරය ගෙන එන නාලත් හෘදයෙන් ඉවතට රුධිරය ගෙන යන රුධිර නාලත් හඳුනා ගන්න පුළුවන් හෘදයේ දෙසට රුධිරය ගෙන එන්නේ ශිරා මගින් වන අතර හෘදයෙන් ඉවතට රුධිරය ගෙන යන්නේ ධමනි මගින් බවත් පැහැදිලි වෙනවා මිනිස් හෘදයේ කුටීර හතරක් හඳුනා ගන්න පුළුවන් ඒ කර්ණිකා දෙකක් සහ කෝෂිකා දෙකක් ආකාරයටයි හෘදයේ කර්ණිකාවක් සහ කෝෂිකාවක් අතර කපාටයක් පිහිටා තිබෙනවා එම කපාට මගින් රුධිරය එක් දිශාවකට පමණක් ගැලීමට උපකාරී කරනවා ඒ වගේම පුප්පුසිය සහ සංස්ථානික ධමනිය ආරම්භයේදීම අඩසඳ කපාට පිහිටා තිබෙනවා මෙම රූප සටහනින් දිස්වන්නේ මිනිස් හෘදයක නම් කරන ලද ව්‍යුහයයි මෙම රූප සටහන අධ්‍යයනය කිරීමෙන් ඉහතදී අපි සාකච්ඡා කරන ලද කරුණු වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමට පහසු වෙනවා හෘදේ වම් පැත්තේ පිරිසිදු රුධිරයත් දකුණු පැත්තේ අපිරිසිදු රුධිරයත් හඳුනා ගන්න පුළුවන් රුධිරයේ ඔක්සිජන් සාන්ද්‍රණය වැඩි නම් ඒවා පිරිසිදු රුධිරය ලෙසත් කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි නම් ඒවා අපිරිසිදු රුධිරය වශයෙන් හඳුන්වනවා අපිරිසිදු රුධිරය පිරිසිදු කිරීමට පුප්පුසිය ධමනිය ඔස්සේ වම් සහ දකුණු පෙනහැල්ල කරා ගෙන යනවා පෙනහැලි වලින් එම පිරිසිදු රුධිරය පුප්පුසිය සිරා ඔස්සේ හෘදයේ වම් කර්ණිකාවට ලබා දෙනවා එම රුධිරය පසුව සංස්ථානික මහා ධමනිය ඔස්සේ ශරීරය පුරා බෙදා හරිනවා මිනිස් දේහය හරහා රුධිරය එක්වරක් ගමන් කරන විට හෘදය හරහා එම රුධිරය දෙවරක් ගමන් කරනවා මෙය ද්විත්ව රුධිර සංසරණය ලෙස හඳුන්වනවා මේ අනුව මිනිසාගේ රුධිර සංසරණය ද්විත්ව රුධිර සංසරණයක් වෙනවා මිනිසාගේ ද්විත්ව රුධිර සංසරණ අතරින් එක් සංසරණයක් පුප්පුසිය රුධිර සංසරණය ලෙසත් අනෙක් රුධිර සංසරණය සංස්ථානික රුධිර සංසරණය ලෙසත් හඳුන්වනවා පුප්පුසිය සංසරණය කියන්නේ පෙනහැලි හරහා රුධිරයේ ගමන් කිරීමයි සංස්ථානික රුධිර සංසරණයේදී දේහයේ අනෙක් කොටස් හරහා රුධිරයේ ගමන් කරනවා පුප්පුසිය සංසරණය සඳහා අවශ්‍ය බලය ලබා දෙන්නේ හෘදයේ දකුණු කෝෂිකාවයි සංස්ථානික සංසරණය සඳහා අවශ්‍ය බලය ලබා දෙන්නේ හෘදයේ වම් කෝෂිකාවයි දේහය පුරා රුධිරය සංසරණය කිරීම සඳහා ධමනි ශිරා සහ කේශනාලිකා වැදගත් වෙනවා දැන් අපි ධමනි සහ ශිරා අතර හඳුනාගත හැකි මූලික ලක්ෂණ මොනවාදයි අධ්‍යයනය කරමු ධමනි වලින් හෘදයෙන් ඉවතට රුධිරය ගෙන යාම සිදු කරන අතර ශිරා මගින් හෘදයේ දෙසට රුධිරය ගෙන එනවා ධමනි වල ගමන් කරන්නේ ඔක්සිජන් සාන්ද්‍රණය වැඩි රුධිරයයි මෙම රුධිරය ඔක්සිජනීකృత රුධිරය ලෙසත් හඳුන්වනවා නමුත් ශිරා හරහා ගමන් කරන්නේ ඔක්සිජනී හෘද රුධිරයයි මෙය ඔක්සිජන් ප්‍රමාණය අඩු රුධිරය වශයෙන් සලකනවා ධමනිවල බිත්ති ඝනකමින් වැඩි අතර ශිරාවල බිත්ති ඝනකමින් අඩු වෙනවා එසේ වන්නේ ධමනි තුල ඇති රුධිරයේ පීඩනය වැඩි වීමත් ශිරා තුල ඇති රුධිරයේ පීඩනය අඩු වීමත් නිසාය එමෙන්ම ධමනි තුල කපාට නොමැති අතර ශිරා තුල කපාට පිහිටා තිබෙනවා මෙම පොදු ලක්ෂණ පහත රූප සටහන් වලින්ද අවබෝධ කර ගැනීමට හැකි වෙනවා දැන් අපි රුධිරයේ ගෙන යන තවත් කුඩා නාල විශේෂයක් වන කේශනාලිකා ගැන අධ්‍යයනය කරමු අවයවයකට රුධිරය ලබා දෙන්නේ අවයවයෙන් රුධිරය ඉවත් කරගන්නේ ධමනි සහ ශිරා තවදුරටත් බෙදීමෙන් ඇතිවන කේශනාලිකා හරහායි
හෘද කර්ණිකා සහ කෝෂිකා සංකෝචනය වීමත් ඉහිල් වීමත් හෘද ස්පන්දනයේ ලෙස හඳුන්වනවා. නිරෝගී පුද්ගලයෙකුගේ මෙය මිනිත්තුවකට වාර 72ක් සිදු වෙනවා. හෘදයේ සිදුවන කර්ණිකා ආකුංචය කෝෂිකා ආකුංචය සහ පසුව කර්ණිකා සහ කෝෂිකා විවේකීව පැවතීම චක්‍රානුකූලව සිදු වෙනවා. මෙය හෘද චක්‍රය ලෙස හඳුන්වනවා. හෘද චක්‍රයේ වැඩිම කාලයක් ගතවන්නේ කර්ණික කෝෂික විස්තරය සඳහා බව පැහැදිලි වෙනවා. හෘදයේ ක්‍රියාකාරීත්වය අධ්‍යයනය සඳහා විද්‍යුත් කාන්තුක රේඛා සටහන් යොදා ගන්නවා. මේවා ECG පටි ලෙසද හඳුන්වනවා. හෘදයේ ලබ්ඩප් ශබ්දයක් ඇති වෙනවා. ලබ්හඩ ඇතිවන්නේ ද්විතුණ්ඩ සහ ත්‍රිතුණ්ඩ කපාට වැසෙන අවස්ථාවේදී. ඩප් ශබ්දය ඇසෙන්නේ අඩසඳ කපාට වැසෙන අවස්ථාවේදී. රුධිර නාල තුළ ඇති රුධිරය මගින් රුධිරවාහිනී බිත්තිය මත පීඩනයක් ඇති කරනවා. මෙය රුධිර පීඩනය ලෙස හඳුන්වනවා. වම් කෝෂිකාව සංකෝචනය වී සංස්ථානික මහා ධමනිය තුළට රුධිරය තල්ලු කිරීමේදී ඇතිවන පීඩනය ආකුංච රුධිර පීඩනය ලෙස හඳුන්වනවා. පූර්ණහෘද විස්තරයේ සිදුවන විටදී සංස්ථානික මහා ධමනි බිත්ති මත ඇතිවන පීඩනය විස්තර රුධිර පීඩනය ලෙස හඳුන්වනවා. පුද්ගලයෙකුගේ රුධිර පීඩනය විවිධ හේතු මත වෙනස් වෙනවා. ඒ සඳහා පහත සාධක බලපානවා. එනම් ස්ත්‍රී පුරුෂ බව, වයස්ගත වීම, මානසික ආතතිය, අධික මත්පැන් සහ දුම්පානය වැනි කරුණු ඒ සඳහා බලපානවා. දැන් අපි මිනිසාගේ වසා පද්ධතිය ගැන අධ්‍යයනය කරමු. රුධිර කේශනාලිකාවල බිත්ති තුනී බිත්ති වෙනවා. මෙම තුනී බිත්ති හරහා පටක අතරට සුදු රුධිරාණු සහ රුධිර ප්ලාස්මය ගමන් කරනවා. මෙම තරලය පටක තරලය ලෙස හඳුන්වනවා. මෙම පටක තරලය නැවත රුධිර සංසරණ පද්ධතියට එකතු කරන විශේෂ නාල පද්ධතියක් තියෙනවා. එය වසා පද්ධතිය ලෙස හඳුන්වනවා. මෙම රූප සටහනින් දැක්වෙන්නේ මිනිසාගේ වසා පද්ධතියේ විහිදීමයි. වසා පද්ධතිය ප්‍රධාන වශයෙන් පයෝලස නාලිකා, වසා නාලිකා සහ වසා ගැටති වලින් යුක්ත වෙනවා. සිරුරේ ඇති සියලුම වසා වාහිනී එකතු වී ප්‍රධාන වසා වාහිනී දෙකක් නිර්මාණය කරනවා. ඒ උරස් ප්‍රණාලය සහ දකුණු වසා ප්‍රණාලයයි. උරස් ප්‍රණාලය වම් අදෝක්ෂ ශිරාවටත් දකුණු වසා ප්‍රණාලය දකුණු අදෝක්ෂ ශිරාවටත් විවෘත වෙනවා. දැන් අපි රුධිර සංසරණ පද්ධති ආශ්‍රිත රෝග කිහිපයක් හඳුනා ගනිමු. රුධිර සංසරණ පද්ධති ආශ්‍රිතව හඳුනාගත හැකි රෝග ලෙස අධ්‍යාතතිය, මන්දාතතිය සහ ත්‍රොම්බෝසී යන රෝග හඳුන්වන්න පුළුවන්. මෙම රෝග පිළිබඳ මූලික කරුණු තව දුරටත් ඔබේ පෙළපත භාවිතා කරමින් අධ්‍යයනය කරන්න. අප මේ දක්වා සාකච්ඡා කළේ මානව රුධිර සංසරණ පද්ධතිය පිළිබඳවයි. මෙවැනිම තවත් වැඩසටහනකින් නැවත හමු වන තෙක් අපි ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට ආයුබෝවන්.